සම්බන්ධවයි ප්‍රශ්නයක් අහන්නේ. මම මීට කලින් රේඩියෝ එකේගේ බණකදී අහලා දැනගත්තා මේ ලෝකෙදී බණ භාවනා කරලා බඹලෝ ඉපදිලා එහෙදී නිවන් දකින්න පුළුවන් කියන එක. කිසිසේත්ම බෑ. බඹලෝ නෙමේ, අනාගාමී ඵලයටපත් වෙලා සුද්ධාවාසයට ගියොත්, සුද්ධාවාස හතරක් තියෙනවා, සුද්ධාවාසයකට ගියොත් නම් එතනින් අරහත් ඵලයටපත් වෙලා ගමන කෙලවර කරන්න පුළුවන් කියලා ඒක බීජ සූත්‍රයේ තියෙනවා. නමුත් මේ බ්‍රහ්මලෝක, මේ රූපී බ්‍රහ්මතල, අරූපී බ්‍රහ්මතල, අසඤ්ඤ බ්‍රහ්මතල තියෙනවා 21 17ක්. ඒ 17 කොතනකවත් නිවනක් නැත. ඒක නිසා මේ රූපී බ්‍රහ්මතල හෝ ආකාසඤ්ඤායතනෙ, ආකිඤ්ඤායතනෙ, විඥානඤ්ඤායතනෙ, නේවසඤ්ඤායතනෙ, ඒ බ්‍රහ්මතල ඒවැ කොතනකවත් නිවන් දකින්න ධර්මයකුත් නැහැ. ඒවා ඉස්සරහට අපි දේශනා කරනවා, කියා දෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්මාශ්‍රයෙන් මේ ධ්‍යාන වඩලා බ්‍රහ්මත්වයට පත් වුණොත් එතෙන්දි නිවනක් නැති බව. එතන නිවනක් නැහැ. දැන් බොහෝ අය මේ ධ්‍යාන වඩන්නේ, ධ්‍යාන ලබන්නේ බ්‍රහ්මත්වයේ බලාපොරොත්තු. වාරකාමුදුරුවෝ කිව්වේ ඕකයි. වාරකාමුදුරුවෝ ගෝලයට කිව්වේ, ගෝලියෝ කියන්නේත් අද ධ්‍යාන වඩපල්ලා බ්‍රහ්මතලයට පත් වෙලා එතන නිවන් දකින්න. නමුත් ඒව තමයි ඔය අහලා තියෙන උපාතකම්මත්. බ්‍රහ්මත්වයට පත් වුණොත් සුද්ධවාස හතරට යනවා නම් ඒ අනාගාමී ඵලයට මේ මිනිස්සෙක් හැටියට පත් වෙලා යන්නේ. එතකොට මිනිස්සෙක් හැටියටයි සෝතාපන්න සකදාගාමී අනාගාමී වෙන්නේ, ධ්‍යාන නෙමෙයි. ධ්‍යාන ලැබුවොත් බ්‍රහ්මතලයකට යනවා. ඒක හරි. හැබැයි ධ්‍යාන ලබා ලබන බ්‍රහ්මත්වය නිවන නොවේ. මගඵල ලබා අනාගාමී ඵලයට පත් වූ කෙනෙකුට සුද්ධාවාසය කියන ඒවත් අපි සම්මතයෙන් බ්‍රහ්මතල හැටියට කියනවා. නමුත් ඒ බ්‍රහ්මතල නෙමෙයි සුද්ධාවාස. සුද්ධාවාස අතරට යන්නේ අනාගාමී ඵලයට පත් වෙලා අරහත් ඵලයට පත් වෙන්නට බැරි අර අරූපී ධානත් වඩා තියෙන කෙනෙකුට පමණයි. එහෙමයි ස්වාමී.